රාමසාන් උපවාස කාලය අවසන් කිරීමෙන් අනතුරුව ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන ඊද් උල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය අද දිනට යෙදී තිබෙනවා. ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ශුද්ධ වූ අල් කුරානයේ දක්වා ඇති පරිදි මාසයක් පුරා ඉටු කරන උපවාස සමය නිමවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ආගමික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද සුවිශේෂී දිනයක් ලෙසයි ලෝකවාසී ඉස්ලාම් ජනතාව සලකන්නේ. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය ශ්‍රී ලංකාවටද දැඩි බලපෑම් එල්ල කර ඇති පසුබිමක ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවටද මෙවර රාමසන් උත්සවයේ සැමරීමට සිදුව ඇත්තේ දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින්. මේ අතර අද දිනට යෙදුණු රාමසන් දිනේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. උස් පහත් භේදයකින් තොරව සියල්ලෝ එක්ව රාමසන් සමය ගතකොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුවද එහි සමාජීය අර්ථය ඉතාමත් අගනා බවයි ජනාධිපතිවරයා සිය රාමසාන් පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ. උපවාස කාලයේදී අන්‍යයන්ගේ කුසගින්න පිළිබඳව නිවැරදි අදහසක් ඇතිවීම මගින් ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගශීලී සමාජයක් උදෙසා උස් පහත් භේදයකින් තොරව පෙළගැසෙනු ඇති බව සිය විශ්වාසයේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ලෝකයට නිදුක් නිරෝගී බවත් සියලු මිනිස් වර්ගයාට සතුට සහ සැනසුම උදා වීම උදෙසා සියලු ශාස්ත්‍රවරුන්ගේ නාමයෙන් අප ආයාචනා කළ යුතුව ඇති බවත් එය අර්ථවත් කරමින් මේ ව්‍යසනකාරී සමය නිමවන ලෙස ඉල්ලා ආගමනුකූල කටයුතුවල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට සිය ප්‍රණාමය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය රාමසාන් දින පණිවිඩයේ සඳහන් කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.